ශ්‍රී ලංකා පුදුචඳ පෙරමුණේ මාධ්‍ය අංශයේ නව මාධ්‍ය ප්‍රකාශන ශාලාව විවෘත කිරීම ශ්‍රී ලංකා පුදුචඳ පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ නිලුම් මාවත පක්ෂ කාර්යාලයේදී මෙම අවස්ථාවෙන් අනතුරුව නව මාධ්‍ය ප්‍රකාශන ශාලාවේ ප්‍රථම මාධ්‍ය හමුව පවත්වනු ලැබුවා. ඒ පක්ෂ සභාපති මහාචාර්ය ජීල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සලයේ අත වශයෙන් අපේ රටට විරුද්ධව ඉදිරිපත් කරලා තිබෙන යෝජනාවලින් ශ්‍රී ලංකා රජය ඉවත් වුණා. තවදුරටත් මේ රටට විශේෂයෙන් අහිතකර මේ යෝජනාවලට සම අනුග්‍රහය හෝ කිසිම විදිහක සහයෝගයක් දැක්වීමට අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ අභිනව රජයට පුළුවන් කමක් නැහැ. අපි මේ කටයුතු සියල්ලක්ම කරනවා අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන්. සංහිඳියාව, මනාපාලනය හැම දෙයක්ම. හැබැයි මේ සියල්ලක්ම කරන්නේ දේශීය ආයතන හරහා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒකට සම්බන්ධ පුද්ගලයන් සමහර අය අත්අඩංගුවට අරගෙන ඒ විමර්ශන එකක්වත් හරි විදිහට කෙරුණේ නැහැ. යම් යම් අය ආරක්ෂා කිරීමේ අභිප්‍රාය ඇතිව. මේකට කෙලින්ම සම්බන්ධයි කියලා හිතන්න පුළුවන් සාක්ෂි තියෙන පුද්ගලයන් ප්‍රශ්න කළේ නැහැ, අත්අඩංගුවට ගත්තේ නැහැ. සමහර අය පැය භාගයක් පැයක් විතර ප්‍රශ්න කළා, ඊට පස්සේ ගෙදර යාවා. ගෙදර යවපු සමහර අය රටෙන් පිට වුණා. ඉතින් ඒ සම්පූර්ණ වැඩපිළිවෙල ඇස්බැඳුම් වැඩක්. හිටපු කාලේ තේජස්වින අලිය තමයි UMP හිටියේ. කතරගම ඉඳන් එනකොට ඉන්නවා පූජාවට්ටිය කන අලිය. දැන් ඒ අලිය තමයි UMP ඉතුරු වෙලා තියෙන්නේ. හංසයාට දෙයියංග පිටා දැන් හංසෙක් නේ පාත්තෙක් ඉන්නේ. මොන ලකුණෙන් ආවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට තේරන සංඛ්‍යාව 50න් අඩු සංඛ්‍යාවක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් නැවක් ගිලනකොට ඒක ඉන්නේ මීයොත් එළියට පයින්නවා. දැන් මේ නැව ගිලලා ඉතුරු වෙලා තියෙන කුඹගහ විතරයි. කුඹගහේ අන්තිම තැන ඉඳගෙන සජිත් ප්‍රේමදාස අඬ ගහනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. අපි සජිත් මහත්තයරගෙන කරුණාකරලා තමන්ගේ පක්ෂය මුලින් හදාගන්න. මේ පූලෝදර මහෝදර සටන මුලින් निराකරණය කරගන්න. निराකරණය කරගෙන ඊට පස්සේ තමන් අනිත් පක්ෂවලට අඬ ගහන. ගෙදර ගියොත් අඹුනසි, මග හිටියොත් තෝනසි. ඒ තත්ත්වෙ තමයි එක්සත් ජාතික පක්ෂයේ පත් වෙලා තියෙන්නේ. අද පැහැදිලි බෙදීමක් එක්සත් ජාතික පක්ෂය තුල ඇති වෙලා තියෙනවා. ඒ වගේම ගම්මට්ටමේ බෙදීමක් ඇති වෙලා තියෙනවා. මේ සියලු දේවල් එක්ක අපි ආරාධනා කරනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔබට එක්කාසු වෙන්න පුළුවන් ඕනම අපේක්ෂකෙක් එක්ක මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ සන්ධානයෙන් ඉදිරිපත් වන අපේක්ෂකෙක් එක්ක එකතු වෙන්න. දැනට ඔබට ගන්න තියෙන හොඳම පියවර තමයි මේ රටේ තියෙන මේ ප්‍රශ්න වලට ශක්තිමත් ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ මේ පුළුල් සන්ධානයට එකතු වෙලා ඡන්දය පාවිච්චි කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.